ඩොප්ලසි වෙනුවට කවුරු වෙයිද? අබුඩාබිගේ වණියට අද මැච් එකට ගහන්න පුළුවන් වෙයිද? LPL 2021 පළමු සටන ගෝල් සහ ජෙෆ්නා කතා කරමු කෙලිබි මේ කෙලිවිත් විදුවතුලින්. IBON cricket වලට ආදරය කරන හැමෝටම 2021 LPL තරගාවලියේ සමාරම්භක තරගයේ අද රාත්‍රියේ 7:30ට කොළඹ R ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙන්නේ පසුගිය වසරේ ශූරයන් සහ අනුශූරයන් අතර ගැටුමක් විදිහට ජෙෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායම තමයි අද දවසේදී පළමු තරගයේදී එකිනෙකා හමු වෙන්නේ. මේ තරගයේ සජීවීව බලනවා නම් ඔබට ඔන්ලයින් බලන්න පුළුවන් එකම ක්‍රමයයි තියෙන්නේ. පල්ලෙහා තියෙනවා ලින්ක් එක. මේ ලින්ක් එක ක්ලික් කරලා Daraz app එකට ගිහලා Daraz live option එකෙන් තමයි ඔයාලට මැච් එක අන්තර්ජාලය ඔස්සේ බලන්න හැකියාවක් තියෙන්නේ. ඉතින් ඊළඟ මැච් වලට රිමයින්ඩර්ස් දාලා තියාගන්න පුළුවන්. ඒ වගේම live button එක ක්ලික් කරපුවාම මැච් එක බලන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ක්‍රීඩාංගණයට ගිහලා මැච් එක බලනවා නම් ක්‍රීඩාංගණයේ සමස්ත ප්‍රේක්ෂක සංඛ්‍යාවෙන් 50%කට ඇතුළට එන්න ඉඩකඩ දීලා තියෙනවා. එදින් රුපියල් 300 ඉඳලා රුපියල් 5000 දක්වා ටිකට් පත් ඔයාලට මිලදී ගන්න හැකියාවක් තියෙනවා. පහල තියෙනවා ලින්ක් එක. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාලට හැකියාවක් තියෙනවා ප්‍රවේශ පත්‍ර මිලදී ගන්න. ක්‍රීඩාංගණයට ඇතුළු වෙන්න අවසර දෙන්නේ කොවිඩ් එන්නත් දෙකම ලබාගත්ත, ඒ වගේම දෙවෙනි එන්නත් අවම වශයෙන් සති දෙකකට කලින් ලබාගත්ත කට්ටියට. සාමාන්‍යයෙන් පිටිකරුවන්ට හිතකර තනතිරුවක් තමයි කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අපිට දැක ගන්නට හැකියාවක් ලැබෙන්නේ. පළමුවෙන් පන්දුවට පහර දෙන කණ්ඩායම ලකුණු 160-70 අතර ප්‍රමාණයකට යන එක වැදගත් වෙයි. පහසුවෙන් තරගයේ ජයග්‍රහණය කරන්න නැත්නම් ලකුණු 150ක් වගේ ලකුණු ප්‍රමාණයකුත් හොඳ සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් බවට පත් වෙන්නට පුළුවන්. ඒ වගේම පළමුවෙන් පන්දු යවන කණ්ඩායම ප්‍රතිවාදියා ලකුණු 140-150 අතරේ සීමා කිරීම වැදගත් වෙනවා. එතකොට තමයි පහසුවෙන් මේ ලකුණු ප්‍රමාණය හඹා යන්න හැකියාවක් තියෙන්නේ. ක්‍රීඩාංගණයේ පන්දු යවන්නන්ට හිතකර වෙන්නේ වේග පන්දු යවන්නන්ට සහ පාදඟ පන්දු යවන්නන්ට. ඒ වගේම රාත්‍රී කාලයේදී පින්න ඇද වැටෙන්නටත් ඉඩකඩ තියෙනවා රාත්‍රී 9:30 පමණ වෙනකොට. කාලගුණයේ නද තරගයට බාධාවක් නැහැ කියලා තමයි අන්තර්ජාතික කාලගුණ වාර්තාව පරීක්ෂා කරපුවාම අපිට කියන්න පුළුවන් වෙන්නේ. දහවල් කාලයේදී සිහින් වර්ෂාවක් ඇද වැටෙන්නට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම රාත්‍රී 11න් පස්සෙත් යලිත් වර්ෂාවක් ඇද වැටෙන්නට ඉඩකඩ තිබෙනවා. නමුත් මේ දෙකෙන්ම තරගයට කිසිදු බාධාවක් නොවේවි කියලා අපේක්ෂා කරන්න හැකියාවක් තියෙනවා. සාමාන්‍ය සුළං වේගයක් තමයි අද දවසේදී පවතින්නේ. පැයට කිලෝමීටර 6-7-8 වගේ ප්‍රමාණයක අඩු සුළං වේගයක් තමයි අද ක්‍රීඩාංගණයේ පවතින්නේ. මාලිගාවත් අන්තයේ දෙසින් තමයි මේ සුළඟ පවතින්නේ. මේ නිසා ඒකෙන් ලොකු බලපෑමක් තරගයට ඇති වෙන්නේ නැහැ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ක රැඳී පවතිනවා. පළමු LPL තරගාවලියේදී ජෙෆ්නා සහ ගෝල් අතර තරඟ තුනක් පැවතුණා. මේ තරඟ තුනම ජයග්‍රහණය කළේ ජෙෆ්නා කණ්ඩායම. කෙසේ වෙතත් ගෝල් කණ්ඩායම තරමක් ප්‍රබල ප්‍රතිවාදීන් විදිහට තමයි මෙවර තරගාවලියට අවතීර්ණ වෙලා ඉන්නේ. කාසිවාසි දිනාගන්න කණ්ඩායම පළමුවෙන් පන්දු යවයි කියලා විදු හිතන්නේ. එක සාධකයක් තමයි රාත්‍රී කාලයේදී පින්න ඇද වැටෙන්නට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම මේ තනතිරුවේ හැසිරීම මොන ආකාරයෙන්ද හැසිරෙන්නේ කියන එක පිළිබඳව පිතිකරුවන්ට මේ වෙද්දි ලොකු අවබෝධයක් නැහැ. ඉතින් මේ නිසා බොහෝ දුරට පළමුවෙන් පන්දු යැවීම වාසිදායක වෙන්න ඉඩකඩ තිබෙනවා. ඒ වගේම අතීත තරඟ වාර්තා බැලුවාම අපිට කියන්න තියෙන කාරණේ තමයි 50-50 චාන්ස් එකක් තමයි තියෙන්නේ පළවෙනියට පන්දුවට පහර දීලත්, ඒ වගේම දෙවෙනියට පන්දුවට පහර දීලත් තරඟ ජයග්‍රහණය කරන්න. බොහෝ දුරට ආසන්න වශයෙන් සමාන ප්‍රමාණයන්ගින් තමයි තරඟ ජයග්‍රහණය කරලා තියෙන්නේ. ජෙෆ්නා කණ්ඩායමේ FIDU ප්ලේසී මෙවර තරගාවලියට සහභාගී නොවන බව ප්‍රකාශ කළා. ඔහුට අබුඩාබි T10 තරගාවලියේ ඉඳලා ඍජුවම LPL තරගාවලියට සහභාගී වෙන්නට හැකියාවක් තිබුණා. නමුත් දකුණු අප්‍රිකාවේ ඔමික්‍රෝන් වෛරසය පැතිර යාමත් එක්ක ඔහුට තමන්ගේ පවුලේ අයත් එක්ක රැඳෙන්නට අවශ්‍ය බව තමයි ඔහු සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ නිසා ඔහු මෙවර තරගාවලියට ක්‍රීඩා කරන්නේ නැහැ. ඔහු වෙනුවට කවුද කණ්ඩායමට බඳවා ගන්න අලුත් විදෙස් ක්‍රීඩකයා කියන එක පිළිබඳව අපිට අද දිනය තුළ දැනගන්නට හැකියාවක් ලැබෙයි. මේ අනුව අද තරගයේදී ඩොප්ලෙස්සි වෙනුවට සමු අශාන් කණ්ඩායමට ක්‍රීඩා කරයි කියලායි විදු හිතන්නේ. මේ තත්ත්වයත් එක්ක ඇතැම් විට සුරංග ලක්මාල් වෙනුවට ජේඩන් සීල්ස් කණ්ඩායමේ ක්‍රීඩා කරන්නටත් ඉඩකඩ තිබෙනවා. එහෙමත් නැත්නම් ඔවුන් විදෙස් ක්‍රීඩකයන් තුනක් සමගින් තරඟ වදීවි. වනිදු හසරංග අබුඩාබි T10 තරගාවලියේ ඉඳලා අද උදෑසන තමයි කොළඹට පැමිණෙන්නට නියමිත වෙලා තියෙන්නේ. ඉතින් ඔහු මේ තරගයට ක්‍රීඩා කරන්නට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. යම් හේකින් ඔහු ක්‍රීඩා නොකළ
කළොත් ඔහු වෙනුවට ප්‍රවීන් ජයවික්‍රම කණ්ඩායමට ක්‍රීඩා කරයි කියලායි විදු දකින්නේ. ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායම මේ ආකාරයෙන් සකස් වෙයි කියලායි විදු හිතන්නේ. කණ්ඩායම් දෙකම ඉතාමත්ම හොඳ විවිධත්වයක් තියෙන සමබර කණ්ඩායම් දෙකක් විදිහට අපිට හඳුන්වන්නට හැකියාවක් තියෙනවා. මේ කණ්ඩායම් දෙක බැලුවම පන්දු යැවීමේ අංශයෙන් ජෙෆ්නා පිල තරමක් ඉදිරියෙන් ඉන්නවා කියලායි විදු දකින්නේ. සමස්තය බැලුවම වැඩි වාසිය ගෝල් ග්ලැඩියටර්ස් පිලට තියෙනවා කියලා විදු හිතනවා. මෙතරගේ වැඩි පීඩනයක් තියෙන්නේ ජෙෆ්නා කිංග්ස් කණ්ඩායමට කියලායි විදු දකින්නේ. මොකද ඔවුන් පසුගිය වර ශූරයන් නිසා ඔවුන්ට අභියෝගයක් තියෙනවා මේ තරගයේ කෙසේ හෝ ජයග්‍රහණය කිරීම. කණ්ඩායම් දෙකම ඉතාමත්ම හොඳ සමබර කරට කර සටනක් දිය හැකි කණ්ඩායම් දෙකක් විදිහටයි විදු දකින්නේ. මේ කණ්ඩායම් දෙකේම ක්‍රීඩකින් අබුඩාබි T10 තරගාවලියට සහභාගී වෙලා මේ තරගාවලිය තුළ දක්ෂතා දක්වපු ක්‍රීඩකයන් විදිහට තමයි මේ තරගයට අද දවසේදී ඇතුළත් වෙන්නේ. කණ්ඩායම් දෙක සංසන්දනය කරපුවම ජෙෆ්නා කිංග්ස් කණ්ඩායමේ ඉන්න ඉකොනොමිකල් බෝලර්ස්ල සංඛ්‍යාව වැඩි කියලායි විදු දකින්නේ. ඉතින් මේ නිසා ඔවුන්ට පළමුවෙන් පන්දු යැවීම වඩාත් වාසිදායක වෙන්න ඉඩකට තියෙනවා. මොකද එතකොට ගෝල් පිතිකරුවන්ට සිදුවෙනවා ලොකු ලකුණු සංඛ්‍යාවකට යන්න අවදානමක් අරගෙන පන්දුවට පහර දෙන්න. එතකොට ඔවුන් අතින් වැරදි වෙන්නට තිබෙන ඉඩකඩ වැඩි. අනෙක් පැත්තෙන් ගත්තහම ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායමේ සුපිරි පිතිකරන ලැයිස්තුවක් ඉන්නවා. ධනුෂ් ගුණතිලක පසුගිය වතාවේ වැඩිම ලකුණු ලාභිය බවට පත් වුණා LPL තරගාවලිය තුළ. ඒ වගේම කුසල් මෙන්ඩිස් ඔහු කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම වෙනුවෙන් ප්‍රබල පිතිකරණයක නිරත වුණා. හැබැයි මේ දෙන්නම සැහෙන කාලයකට පස්සේ තමයි තරගකාරී ක්‍රිකට් පිටියට අවතීර්ණ වෙන්නේ. නමුත් ඔවුන් හොඳ සූදානම්කින් ඉන්න බව තමයි දැක ගන්නට හැකියාවක් ලැබෙන්නේ. ඒ වගේම මැදපෙළ පිතිකරණය ගත්තහම බානුක සහ මොහමඩ් හෆීස් ඉතාමත්ම හොඳ ෆෝම් එකක ඉන්නේ. ඉතින් මේ නිසා ප්‍රබල පිතිකරණ ලැයිස්තුවක් ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායම සතුව තියෙනවා කියලයි විදු දකින්නේ. මේ නිසා කරට කර සටනක් අපිට දැක බලා ගන්නට හැකියාවක් ලැබෙයි. තරගාවලිය සමාරම්භ කොළෙල සවස 6ටයි ආරම්භ වෙන්න නියමිත වෙලා තියෙන්නේ. මෙතනදිත් සුපිරි අත්දැකීමක් ලබා ගන්නට හැකියාවක් ලැබෙයි කියලයි විදුට දැනගන්නට ලැබෙන්නේ. ඉතින් රාත්‍රී 7:30ට තරගයේ ආරම්භයත් එක්ක අපි එකතු වෙනවා. පසුගිය වතාවේ නම් LPL තරගාවලිය ආරම්භ වුණේ සුපර් ඕවරයකින්. ඉතින් මේ පාර මොනවා වෙයිද කියලා අපි බලාගෙන ඉමු. ඔන්ලයින් මැච් එක බලන කට්ටිය පල්හැ ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාලට මැච් එක බලන්න හැකියාවක් තියෙනවා Daraz app එක ඔස්සේ. ඒ වගේමයි ටිකට් ගන්නවා නම් ක්‍රීඩාංගණයට ගිහිල්ලා මැච් එක බලනවා නම් පල්හැ ලින්ක් එකට ගිහිල්ලා එතනින් ඔයාලට අවශ්‍ය කරන ටිකට්පත් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. කොහොම වුණත් තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න. මොකද කොවිඩ් වසංගතයේ මේ ඔමික්‍රෝන් වෛරසයත් එක්ක මොන අතට පෙරලෙනවද කියලා අපි තාමත් හරියටම දන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ ආරක්ෂාව සලස ගන්න විනෝද වෙනවා වගේම තමන්ගේ සහ අනුන්ගේ ආරක්ෂාව පිළිබඳවත් කල්පනා කිරීම ඉතාමත්ම වැදගත්. එහෙමනම් තරගාවලියේ ඉදිරි තොරතුරුත් එක්ක අපි ඉක්මනින්ම හමුවෙමු. අනිත් කණ්ඩායම් ගැන අපි කතා කරනවා. ඒ වගේම ඉදිරි තරග පිළිබඳව පෙරදැක්ම පසුදැක්ම මේ වීඩියෝ සීරීස් එක ඇතුලේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ක්‍රික් විදු එක්ක එකතු වෙලා ඉන්න ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න ක්‍රික් විදු සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් අයිකන් එක ටැප් කරන්න. එතකොට විදු වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.